විරළබඩ ආශ්‍රිත ප්‍රදේශවල බලයල්ලාගත් ලන්දේසීන් ඉදිකළ බලකොටුව අතරට මාතර කොටුවද අයත්. 1861 සිංහල ජන විරෝධයේ හමුවේ මාතර කොටුවෙන් පසුබැස ලන්දේසීහු නැවත කොටුව අල්ලාගෙන 1863 දී මාතර කොටුව පිටතින් ආරක්ෂා කර ගැනීම සඳහායි මේ තාරකා කොටුව තනවන ලද්දේ. පසුව බ්‍රිතාන්‍ය පාලනයට මෙය නතු වූ අතර 1874 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් වූ මේ තාරකා කොටුව මුල් සැලැස්ම අනුවම සංරක්ෂණය කර ප්‍රාදේශීය කෞතුකාගාරයක් බවට පත් කළා. මෙහි ඇති කෞතුක සම්පත් දැක බලා ගන්නා අතරම හම්පන්තොට මිනි ඇතිලිය වෙල්යායෙන් හමු වූ අවුරුදු 40,000කට වඩා පැරණි මානවකයාගේ ඇටසැකිල්ලද මෙහිදී දැක බලා ගත හැකි. ශ්‍රී ලංකා ටෙලිකොම් එකම රටක් එකම හඬක්.